මේ කීයද හොස්පිටල් එක යන්න? අදට 8ක් වෙනවා. දවස් 7යි. ඒකෙන් මොකද ලෙඩේ? එහෙම හොයාගෙන හිමි කගේ. ඒ කියන්නේ ඇසිඩ් මෙන එකක් තියෙන හොඳ වෙන්නේ ඇසිඩ් මෙනවා. ඒක අඩු වෙන්නේ. හා හා. ඒ නිසා ටෙස්ට් කරන්නේ. දැන් නංගි මල්ලි ඉස්කෝලේ යවුවා. තාම ඔයාට ඉස්කෝලේ යන්න බැරි වෙලා තියෙන්නේ අම්මයි නංගි. ඔබට තාම ඉස්කෝලේ බාර දුන්නේ තාම. කොහොමද මලක් තාගලද නැත්නම් මරද? ඇතිලෙවද? ආ අම්මා වෙල බාර දෙනවා. කුංචිට බැරිද? ඒකත් පුළුවන්. කවම මහන්න දුන්න දැන් අන්තිමයි ඒ දල්ගන්න 50යි ඉතින් ආමසලි දුන්න එක තියෙනවා හා හා එතකොට අඩුපාඩු මොනවද තියෙන්නේ ඉස්කෝලෙන් ඒ ටික දැන් හරිනේ කියන්නේ දුන්නේ අම්මේ තේරෙම හදාගන්න සපත් සපත් හරි තේරෙනවා ඔයකට ඔව් නම් ඉතාලකෙන් ගත්තා එතකොට මෙන්න මොනවද අඩු ඉස්කෝලෙන් මොනවද අඩුපාඩු තියෙන්නේ දැනට නෑ අංග සම්පූර්ණ තියෙනවා අඩුපාඩු ඔක්කොම මගේ නම්බරේ තියෙනවනේ කතා කරන්න දැන් හෙට සමහර ටච් වීමයි. මේ මොනවා කියනවා මේ චෝට් කතා කරනවා. ඇතුළෙන් ඉස්කෝල්? මන්ද යනකම කියන්න. හරි? මන්ද මෙතන කියන්න. අම්මා නතරට කමන්නේ මම කියන්න. ඔය බාර ගන්න කිව්වා. මේ ඉතින් වැපයි ඉස්කෝල්. තාත්තා තමයි කියන්න. වාචිම මත කියන්න. හරි ඉස්කෝලේ හප්පේ. අඩපඩතර මම කතා කරලා කියන්න. අද දවසේ අපි ආවේ තෙලුල්ල නයිගල්ලාර කියන ගම්මානේ. ගම්මානේ මේ පොතේ නම ඇඩ්‍රස් එක කියන්නේ මේ. අම්මගේ නම මොකක්ද? ජනනි ජනලේ ගෙදර. ඉතින් කුමුදුනි මට වොයිස් මැසේජ් එකක් දාලා තියෙනවා මේ. කම්මියා කුමුදුනි. ග්‍රාමීය කොමුදනි මහත්මිය තමයි මේ විදුලිය ලබා දෙන්නට අවශ්‍ය ප්‍රතිපාදනය වෙන් කළ තුනේ. ඉතින් අද දවසේ ආයේ විදුලිය දීලා තියෙන නිසා අපි දෙන්නම දැන් විදුලිය තිබුණේ අවුරුදු 20කට පස්සේ දායින්දල කරුන්නේ ඔබට. මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු 4ක්. ආ දායින්දලම විදුලිය නෑ නමුත් අද වෙනකොට විදුලිය ලැබිලා තියෙනවා. හරි විදුලිය ලැබිලා තියෙනවා. මේකට ප්‍රතිපාදනය හම්බුනේ අපට රම්‍යා කොමුදනි මහත්මිය. බොහොම පිං සිද්ධ වෙනවා. මොකද හැදු වැඩු දෙමාපියන්ට පිං පිණිස තමයි මේ මූල්‍ය දායකත්වය ලබා දීලා තියෙන්නේ ගාන්දා. අපි විශේෂයෙන් මතක් කරන මෙවැනි දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් අපට කතා කරන්න. දැන් රම්‍යා කොමුදනි මහත්මියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒ වගේම එතුමියගේ මවට පියාට අපි ආශිර්වාද කරනවා. එයාගෙම පින් දෙනවා. ජීවිතේ අහිමි වුණත් ඒ ජීවිතවලට අපි පුණ්‍යානුමෝදනා කරනවා. දෙමාපියන්ට විශේෂයෙන් අපි ඒක පිළිබඳව මතක් කරා. ඔන්න රම්‍යා කොමුදනි මහත්මියනි ඔබතුමියට ගොඩක් ස්තුති, ගොඩක් පින්, දෙමාපිය දෙන්නට ගොඩක් පින්. වෙනුවෙන් දායකත්වය ලබා දීලා මේ නිවසට විදුලි ආලෝකය ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරාට. ඉතින් මේ විතරක් නෙවෙයි විදුලි ආලෝකය පමණක් නෙවෙයි දැන් අපි මේක අප්‍රාරු කරනවා. දැන් දානෙල් දාලා තියෙනවා ඒ සියලු කටයුතු කරනවා. ඒකට දායකත්වයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉතින් කාමර දෙකයි තියෙන්නේ ගෑන ළමයි දෙන්නයි නේ. ගෑන ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් බොහොම මොරෙන් කාමර දෙකයි තියෙන්නේ. ඉතින් පුළුවන් නම් මේ ඉතුරු වැඩ කොටස කරගන්නට මෙන්න මේ කොටස කරගන්නට අවශ්‍ය ගඩොල් ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා. ගඩොල් 1800ක් විතර ඕන බ්ලොග් ගල් ඕන. ඉතින් සීට් මෙතෙන්ට තව සීට් කොළ 30ක් විතර තිබුණත් ඇති. ඉතින් වහලේ ගහ ගන්න. ඒ වගේ ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. පුළුවන් නම් උදව් කරන්න මේ දරුවන්ට මේ නිවස හරියාකාරව හදලා දෙන්න, ආරක්ෂිතව ඉන්න. දොරක් ජනෙලයක් නැහැ හරියාකාරව. ඒ නිසා මේ දේවල් හරියාකාරව කරලා දෙන්නට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළ දෙන්න පුළුවන් නම් අපි මැදිහත් වෙලා මේ දරුවන්ට අරසවස පයන්න පුළුවන්. ඉතින් අදටත් ඉන්නේ කුංචිලා ඉදර ගිහිල්ලා මේ දරුවා තනියෙන් දාලා යන්න බෑ. ඉන්න බෑ. දොරක් ජනෙලයක් නැති නිසා. කුංචිලා ඉදර තමයි ඉන්නේ නේ. අදට දුන්න හොඳයි නේද? හොඳයි. ඔව්. උඩින් පිටින් අද දුන්නා. ඔව්. අපි බලමු මේ අපි විශ්වාස කරනවා මේ වීඩියෝ එක දාන දැම්මට පස්සේ ගොඩක් අය අපිට උදව් කරයි කියලා දැනටත් උදව් කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි අදටත් මේ අන්න බොන්න පවා අරගෙන ආවේ. අපි බලමු. අපි විශ්වාස කරන වෙල්ලස්සේ මොහොතකම හරහා ඒ වගේම වෙල්ලස්ස YouTube නාලිකාව හරහා අපිට දායකත්වය ලබා දෙයි කියලා අපි සූදානම්. ඔවුන්ගේ දායකත්වය අරගෙන මේ නිවස සම්පූර්ණයෙන්ම හදලා දෙන්න තමයි අපේ අරමුණ. අපි අපේ අයට උදව් කරමු. එන්න. සූදානම් ඔබ වෙනුවෙන් සම්බන්ධීකරණය කරන්නට. මම USP බණ්ඩාර. මොරේ නෝකිල්. ඒක තමයි. ඒ කියන්නේ තෝකියද? 1200. මොලට 1500යි දවසට. 1250යි. 1250යි. නෑ. ඒක තමයි. හරි, හරි.
ඇවිල්ලා ආවා කියන්නේ. හිටත් ඒ දෙන්නටම. ඔව්.